හොඳයි අයිබෝවන් අද දවසේදීත් අපි සූදානම් කතා කරන පොත් වැඩසටහන ඔබ වෙත ගෙන එනට සිංහල සාහිත්‍ය කෙරෙහි සංස්කෘත සාහිත්‍යයේහි බලපෑම මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ පී චන්ද්‍රරත්න මහතා සමගින් ආරාධනා කළා එතුමාට අද මේ කෘතිය පිළිබඳව කතා කරන්නට අයිබෝවන් ඔබතුමාට හොඳයි මම මුලින්ම කැමති දැනගන්න මේ සිංහල සාහිත්‍ය කෙරෙහි සංස්කෘත සාහිත්‍යයේහි බලපෑම දැන් මේක අපි සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් කොටස් දෙකකට අපිට කතා කරන සිංහල සාහිත්‍ය සහ සංස්කෘත සාහිත්‍ය අපි එතනින් ආරම්භයක් සකිනවා. ඔව්. සිංහල සාහිත්‍යයයි සංස්කෘත සාහිත්‍යයයි දැන් ඔය කොටස් දෙකක් හැටියට සැලකුවට ඇත්තටම අතීතයේ ඉඳලම අපිට මේ දෙක බොහොම සමීප සාහිත්‍යයක්. දැන් අපි මේ කතා කරන වචනවල මේ කතා වචනවලින් වැඩි ප්‍රමාණයක් අර තත්භව තත්සම කියලා වචන අපි භාවිත කරනවානේ. දැන් මේ විදිහට අපේ හුඟක් වචනවල මුල හොයාගෙන ගියොත් සංස්කෘත කතා කරන වචන ලියන දේවල් සාහිත්‍යයේ හැම දෙයක්ම වගේ සංස්කෘතය නිසා අපිට සංස්කෘත සාහිත්‍යයෙන් කිසිසේත් බැහැර වෙන්න බෑ මොනම ආකාරයක් නිසාවත්. ඒක තමයි මම ඔක තෝරගන්න පළවෙනි හේතුව. මොකද හුඟ දෙනෙකුට අද දැන් සංස්කෘත කිව්ව ගමන් ඒක නිකන් මේ බොහොම බැහැර ඈත දෙයක් හැටියට සලකනවා. නෑ එහෙම නෑ. ඉතාම සමීපයි අපේ ඉතාම සහෘද භාෂාවක් හැටියටයි හඳුන්වන්න පුළුවන්. හොඳයි. ඒ නිසා වෙන්ම අපිට හැකියාවක් තිබෙනවා කතා කරන්නට අද දවසේ මේ කෘතිය හරහා සිංහල සාහිත්‍ය කෙරෙහි සංස්කෘත සාහිත්‍යයේ බලපෑම කියන මේ මාතෘකාවත් සමගින්. හොඳයි මම කැමතියි දැනගන්න මෙහිදී ඔබ මෙහි ආරම්භයක් සපෙල්ලා තියෙනවා. දැන් අපි අපේ සංස්කෘත සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි මේක අර ලැබැඳියාව අපට තවත් දැනෙනවා පරිසර වර්ණනා, ස්ත්‍රී වර්ණනා, රජ වර්ණනා, කුමාර වර්ණ දැන් මේවා එනකොට ඔන්න අපිට දැනෙනවා ළඟ සම්බන්ධතාවයක්. අපිට ආපහු ගියොත් එම අපේ පෙළපොත්වල අපි ඉගෙන ගත්තු දේවල් එක්ක අපිට දැන් හොඳ හුරු ගතියක් එනවා. හොඳයි අපි පරිසර වර්ණනා වගේ අපි මේ මාතෘකාවෙන් අපි පටන් ගත්තොත් එහෙම මේක කොච්චර දුරට බලපාලා තියෙනවද සිංහල සාහිත්‍යයේ සංස්කෘත සාහිත්‍යයේ අතරේ සම්බන්ධතාවයට? දැන් ඔය පරිසර වර්ණනා, රාජ වර්ණනා, කුමර වර්ණනා, ස්ත්‍රී වර්ණනා හැටියට අපි ඇත්තටම සිංහල සාහිත්‍යයට අදාළ දෙයක් නෙමෙයි එක. සමහරවිට මුලින් කියන්න ඕනේ දැන් සංස්කෘත මහා සාහිත්‍ය සම්ප්‍රදායේ එන එකක් තමයි ඔය වගේ ආකාරයට මේ පොතේ පෙරවදනේ පැහැදිලි තිනවා. ඒ එක එක අංගවලට බෙදලා තමයි මේ සංස්කෘත සාහිත්‍යයේ කාව්‍යයක් සම්පූර්ණ කිරීමේදී මහා කාව්‍යයකට සම්පූර්ණ විය යුතු නිර්ණායකයන් තියෙනවා. දැන් සිංහල සාහිත්‍යයේත් මුල් යුගයේ ඉඳලාම මේ මහා කාව්‍යයක් කිව්ව ගමන් මේක සංස්කෘත ආභාෂයමයි. ඒකෙන් අපිට සිංහල සාහිත්‍යයක් නෑ මහා මේ ඔය ආකාරයේ වර්ණාලවලින් තොරව. ඒ නිසා සිංහල සාහිත්‍යකාරයොත් මුලින් ඉඳලාම අර සංස්කෘත ඒ නිර්ණායකයන් අනු යමින් මහා කාව්‍යයක් සම්පූර්ණ කරන්න උත්සාහ ගත්තා. දැන් හැබැයි මේක කරගන්න හම්බුන්නේ නැහැ හුඟ දෙනෙකුට. අපේ පිළිගත් මහා කාව්‍ය හැටියට කෞසිලමිනිය තමයි ඔය අංග සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව තොටගම කාව්‍යශේඛරේ ඒ ලක්ෂණ බොහෝ දුරට තියෙනවා. අනිත් අංග කීපයක් ආපු යවට අපි කියනවා මේ ඛණ්ඩ කාව්‍ය කියලා. ඒවයි කොටස් කීපයක් පමණයි තියෙන්නේ. මහා කාව්‍යයකට සම්පූර්ණ විය යුතු කොටස් තියෙනවා. ඉතින් මම ඔය විදිහට වර්ණනා කරලා වර්ග කරේ අපේ කාව්‍ය ඇතුළෙත් අර සංස්කෘත සාහිත්‍යයේ තියෙන වර්ණනා කිරීම බෙදිලා තියෙන නිසා. හොඳයි මම කැමති යන්නට මේ පොළොන්නරු යුගය, දඹදෙණි යුගය. දැන් මේවා ගොඩාක් සමීප වුණා සිංහල භාෂාව සංස්කෘත භාෂාව සම්මිශ්‍රව ලියන්නට මේ කාලවකවානු. ඔව්. ඇත්තරම අනුරාධපුර යුගයේදී ඉඳලාම අපේ සංස්කෘත සාහිත්‍යයේ බලපෑම තියෙනවා. අනුරාධපුර කොටින්ම කියනවා නම් සිංහල සාහිත්‍යය යම් දවසක ආරම්භ වුණාද ඒ දවසේ ඉඳලාම අපේ භාෂාවේ බලපෑමත් එක්කම ඒ සංස්කෘත සාහිත්‍ය බලපෑමත් අපිට ලැබිලා තියෙනවමයි. ඉතින් දැන් මේ දැන් මම මේක අපිට තව ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද ඒක උනේ කියලා මම බෙදලා තියෙනවා. ගද්‍ය සාහිත්‍යයට, පද්‍ය සාහිත්‍යයට, බෞද්ධ සාහිත්‍යයේ බොහෝ කෘතිවලට මේක දිගින් දිගටම බලපාලා තියෙනවා කියලා සහේතුකම ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ කෘතිය කරන්න උනේ කියලා කිව්වොත් මුලින්ම හුඟක් උගතුන් දක්වනවා යම් යම් කෘතිවල මේ
අපේ අහවල් කෘතියේ සංස්කෘත කෘතියට අහවල් කෘතියට බලපාල තිනවා. මේකට මේ විදිහට බලපෑමක් වෙලා තිනවා. හැබැයි දැන් දැන් නූතන යුගයේ විශ්වවිද්‍යාලවලවත් සාමාන්‍ය පාසල්වලවත් සංස්කෘත සාහිත්‍ය ගැන කිසිම දෙයක් අධ්‍යයනයක් කෙරෙන්නේ නැති නිසා කොහෙන්ද මේක මොකද්ද මේ පොත කියලාවත් ඇඳිනීමක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මම උත්සාහ ගත්තා විශේෂයෙන් ආධුනිකයන්ටත් විශ්වවිද්‍යාලවල පළවෙනි වසරේ ඒ වගේම පාසල්වල සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ටත් පහසුවක් වෙන්නේ කියලා මට පුළුවන් ප්‍රමාණයට මොනවද මේ සිංහල කෘති වලට පිටිපස්සෙන් තියෙන සංස්කෘත කෘති වල තියෙන තැන්. ඒ තැන් මොනවද? ඒවා කෘතිය මොකද්ද? කොතෙන්ටද බලපෑවේ? කොහොමද බලපෑවේ කියලා නිදර්ශන සහිතව මේකේ තියෙනවා. ඒ නිසා පොත්පත් විශාල ප්‍රමාණයක් පරිශීලනය කිරීමේ ගැටලුව මිදිලා තිනවා. කැමති කෙනෙකුට දැන් මුල් කෘති වාගෙන යන්න පුළුවන්. මේ පොතේ අන්තිමට ඒ කෘති ගැන අවබෝධයක් නැති කෙනෙකුට ඒ සාමාන්‍ය හැඳින්වීමකුත් මම කරලා තිනවා උපග්‍රන්ථයේ. ඒ මොනවද මේ සංස්කෘත පොත්, කවුද ලිව්වේ, මොනවද ඒවේ අඩංගු කියලා. හොඳයි, මම කැමති මේ අපේ ගද්‍ය සාහිත්‍ය පැත්තට අපි යොමු වුණොත් එම් මට එතන පොඩ්ඩක් උදාහරණ සහිත ඔබතුමාට හැකියාවක් තිබෙනවා මේ පිළිබඳව කතා බහ කරන්නට. කොහොමද මේ ගද්‍ය සාහිත්‍ය බලපෑම මේ සංස්කෘත සාහිත්‍ය සඳහා කොයි විදිහටද බලපෑවේ කියන කාරණාව සම්බන්ධයෙන්? ඔව්, දැන් ගද්‍ය සාහිත්‍යයේ ඔබතුමියත් අහලා ඇති මේ සිංහල සාහිත්‍යයට තියෙන අපිට ඉතාම සුන්දරම ප්‍රේම වෘතාන්තය, එහෙම නැත්නම් ප්‍රේම කතාව හැටියට සලකන්නේ සාහිත්‍ය උගතුන් අතර තියෙන සාකච්ඡායන ධර්ම ප්‍රදීපිකාව කියලා ග්‍රන්ථයක් තියෙනවා ගුරුළු බෝගෝමින්ගේ. මේකේ තියෙනවා සුළු කලිඟු ජාතක, සුළු කලිඟු දාව කියලා. මේක චුල්ල කලිඟ ජාතක කියලා ජාතක පොතේ තියෙනවා. මේකේ තියෙනවා සුළු කලිඟු කුමාරයාට කැලියේදී කුමාරිය මුණ ගැහිලා ඒ දෙන්න අතර ඇති වෙන සම්බන්ධය. මේ මෙන්න මේ සම්බන්ධයේදී චුල්ලකාලින් කුමාරයා බොහොම තනි වෙලා වනයේ බොහොම වෙහෙස මහන්සි වෙලා සැරිසරද්දී එයාට කැලේ භයානක සත්තු, භයානක පරිසරය, ගස්වැල් අතරේ ඉතාම සුන්දර ලලනාවක් ගහක් උඩ දකින්න හම්බ වෙනවා. ඉතින් එයාගෙන් ගිහිල්ලා අහනවා මේ ඔයා කවුද කියලා. ඒක ඇහිමෙම මේ ව්‍යාකරණමය ප්‍රශ්නකුත් තියෙනවා මේ උඟ දෙනෙක් ව්‍යාකරණය කියලා. මේ ඔබ කවුද කියලා වහම හිමි මා කැතදුවක් මු කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මම මී කියලානේ, හිමි මා කැතදුවක් මු කියලා කියනවා. ඒ කැත කියන්නේ මේ දැන් ක්ෂත්‍රිය කියන එකයි. මමත් රාජකුමාරියක්. එහෙනම් ක්ෂත්‍රිය මායන් දක්වෝ කිව්වහම එයා කියනවා මේ කොහොමද මේ රාජකුමාරියෙකුට අඩංගු විය යුතු ක්‍රම සහ විදි. ඒ අනුව එයා තීරණය කරනවා ඔව් මේ මට කතා කරන්න පුළුවන් මට මේ කෙනෙක් මේ රාජකුමාරයෙක් කියලා. සුන්දරම දේ තියෙන්නේ ඒ දෙන්න අතර මේ තියෙන මේ ඒ දෙබස් වල තමයි මම කිව්ව අර සුන්දරම භාෂාව තියෙන මට අවසර දෙන්න ඒ ඒ ඒ පොඩ්ඩක් රස විඳින්න. ඔව් ඔව්. දැන් මේ එයා කියනවා කොහොමද මේ කාන්තාව මේ මවලා තියෙන්නේ මේ මෙච්චර සුන්දරත්වයකින් කියලා. එයාගේ අර්ථකථනය මේ. අහන්න. මහබඹ තිමෙහි සඳින් සොමිගෙන, රන්ගලින් පහන්ගෙන උකහාගෙන, වනවිලින් මත්තස් විලක්ගෙන තුන් රත් පියුමක් ඇර, එයින් එකක් තබා දෙකක් හිරාගෙන, සිනිඳු සුනිල් මහනිල් මල් දෙකක්ගෙන, ලහෝ පල්ලෙහි මෙලෙකක්ගෙන, ලෙහෙ මැඩිල්ලෙහි සිහිලස්ගෙන, සැහැසිව හනා වනා, බමර බැරපුල් ලෙල ලියකි එව තී මවෙමින්, ලය කිසේ ගල හොයි. ඔන්න අන්තිමට තියෙනවා ඔබතුමීටත් අදාළ ප්‍රශ්නයක්, හැමෝටම තියෙන ප්‍රශ්නය පිරිමින්ට මේ මෙච්චර ලස්සන කාන්තාවන්ගේ හදවත ගලක් වුණේ කොහොමද? දැන් එයා අර මුල්ම ප්‍රතික්ෂේප කිරීමට අදාළව තමයි මේ චුල්ලංකාලින් කුමාරයා කියන්නේ. දැන් මේ මේක සරල භාෂාවෙන් කිව්වොත් අපි ටිකක් මේ ෆේස් ගැන්ටත් පැහැදිලි වෙන්න. මහබඹා කොහොමද මේ කාන්තාව මැවුවේ? ඔය කියනවා හඳේ සොමි ගුණය රැස් රත්තරම් පාට අරගෙන, සෞම්‍ය ගුණය අරගෙන ඒ පැහැය. එතකොට ඊගාවට යා මේ මවන්න කාන්තාව මවන්න ගන්නේ වනවිලින් මත් හසු වෙලක්ගෙන තරුණ හංස ජෝඩුවක් අරගත්තා. ඒක දැම්මි කොතනද කියලා අපි දන්නවා. ඊගාවට රත් පියුමක් ඇර, රතු පාට මේ
නෙළුම් මලක් අරගෙන එයින් එකක් මූණට තියලා එකක් ඉරලා ඉරපු දෙක තමයි අද්දික මේ විදිහට තමයි මේ මල් අරගෙන දැන් මහ බබාට මේවා මවාගෙන යනකොට එයාටත් මේක මේ දරා ගන්න බැරි තරමක් ආවා ඒක මේ සැහැසිව හනවන එහෙම ගාලා දාන එයාගේ මැවීමට එයත් මේ මත් වුණා එහෙම තමයි කරලා අන්තිමට මෙහෙම මවපු එක්කෙනා කිස්සේ ගල හොයි මෙච්චර මේ සිනිඳු දේවල් වලින් සුන්දර දේවල් වලින් මෙලෙක් දේවල් වලින් අලංකාර දේවල් වලින් සුවඳ දේවල් වලින් මවපු සුන්දර කාන්තාවගේ පපුව හදවත කොහොමද ගලක් උනේ ඒකයි යා මේ මේ කුමාරිගෙන් අහන්නේ දැන් මම එනවා දැන් මේක කොහොමද සංස්කෘතියට සම්බන්ධ උනේ කියලා ඇත්තටම මේක සංස්කෘත ශ්ලෝකයක ට ගුරුළු ගෝමින් ගෙනාපු මේ එයාගේ අර්ථකථනයක් මං ශ්ලෝකය කියන්න කලින් කියන්න ඕනේ ශ්ලෝකය බොහොම ප්‍රකට එකක් හැමෝම දන්න එකක් දැන් ඒ ශ්ලෝකයේ තියෙන අදහසට වඩා එහා ගිහිල්ලා ගුරුළු ගෝමින් මේක ඉතාමත් සුන්දර කරලා දිනවා අපි අහමු ඒ ශ්ලෝකය කවුරුත් දන්නවා මේක තියෙන සුභාසිත රත්න භාණ්ඩාගාරය කියන සංස්කෘත පොතේ ඉන්දීවරේන නයනං මුකමම්බුජේන කුන්දේන දන්ත මදරං නවපල්ලවේන අංගානි චම්පක දලේසා සවිධාය වේතා කාන්තේ කතක් රජිත පානු වලේන චේතා මෙතන තියෙනවා ඇස්වලින් නිර්මාණෙල් මුයින් මුහුණ පියුමෙන්ද දත් කොඳමල් වලින්ද ලපටි තොල් ලපටි දළු වලින්ද අංගපසංග සපුමල් පෙති වලින්ද මවමින් හදවත පමණ ගලින් නිමවා ඇත්තේ කෙසේද අර අර කලින් කියපු මේ අපේ ගුරුළු ගෝමින්ගේ වචන තරම් මම පෞද්ගලික හිතනවා මේක අර අදහස තියෙනවා නමුත් අර අර සුන්දරත්වය මේ මෙතන කැටිකටලා නැහැ නෑ ඉතින් මෙන්න දැන් අපේ සංස්කෘත ආභාෂයට ගද්‍ය සාහිත්‍යයට මම මගේ පුද්ගලික විශ්වාසයේ මේ තියෙන ඉතාම සුන්දරම උදාහරණය තමයි මේක කියලායි මම කල්පනා හොඳයි තවත් අපි උදාහරණ කීපයක් රස විඳිමු කෙටි විරාමයක් අරගෙන හොඳයි විරාමෙන් පසු යලිත් කතා කරන පොත් සිංහල සාහිත්‍ය කෙරෙහි සංස්කෘත සාහිත්‍යයේ බලපෑම මේ කෘතිය පිළිබඳවයි අපි පී චන්ද්‍රත් මහතා සමගින් කතා කරමින් සිටියේ චන්ද්‍රත් මහත්මයා මට කියන්න දැන් අපි මේ ගද්‍ය සාහිත්‍ය පැත්තේ සම්බන්ධතාවය බෞද්ධ සාහිත්‍යයට කොහොමද මේක ආරෝපණය වෙන්නේ ඔව් බෞද්ධ සාහිත්‍යයටත් සංස්කෘත සාහිත්‍යයේ බලපෑම අනන්තවත් අපිට දකින්න හම්බ වෙනවා විශේෂයෙන් සංස්කෘත මේ සාහිත්‍ය කෘතිවල මේ කාන්තා වර්ණනා බොහෝ විට මේ ඇත්තටම පොත සංස්කෘත පොත් බලනකොට පේනවා මහා ප්‍රජාපති ගෞතමී යසෝදරා වර්ණනාවලදී ඒගොල්ලෝ වර්ණනා කිරීමට යොදාගෙන තියෙන සංස්කෘත භාෂාව අතිශය සුන්දර රූප රාජිනියන්ට උචිත වර්ණාවක්. ඇත්තටම බෞද්ධ සමාජයට එකඟ නොවෙන්නත් පුළුවන් තාම තරම් අලංකාරයි. අලංකාර සහ මේ මේ සිද්ගන්නාතුළු වර්ණාවල් ඒ වගේ පූජනීය චරිතවලට ආරෝපණය කිරීම ගැන. නමුත් එහෙම දකින්න පුළුවන්. දැන් මේ බලපෑම මම මේ පොතේම උදාහරණයක් දක්වලා තිනවා අර මලින් කලින් කිව්ව නිදවස් උනා ඒ කියන්නේ ඉන්දීවරේ වෙන නැයනම් මුකමම්මුජේන කියන එකම දැන් කෝට්ටේ යුගයයි ගම්පල යුගය අතර රචනා වෙලා කියලා සැලකිනවා සද්ධර්මාලංකාරය කියලා කෘතියක් තියෙනවා මෙන්න අර මම කියපු ඒ කෘතියෙම දැන් මේ මේ විස්තරය පොඩ්ඩක් සවන්දුන්නොත් තේරෙයි කොහොමද බලපෑම කියලා ඒ කුමාරිකාවන්ගේ රූපශ්‍රී වෙන වෙනකොට වර්ණා කිය නොහැක්ක තමුළු ලිය සිරි පරයන අක්බඹරු නිල් සුනිඳු කෙස්වැටියක් ඇතියහ නිලු පුල් පෙති පරයන දිග පුළුල්ලු සුනිල් නුවන් ඇතියහ රන් හංස පැටවුන් දෙදෙනෙකු වැනි මනෝඥ වූ තන සඟලක් ඇතියහ චන්ද්‍රකාන්තිය හා මිශ්‍ර වූ සන්ධ්‍යා වලාපටලයක් මෙන් අතිදවල රත් දන්ත රත් රශ්මීන් භින්න වර්ණ වූ සුරක්තවර තොල් සඟලක් ඇතිය රන් අකුසක් වැනි අගින් උස් වූ නාසිකාවක් ඇතිය මේ සද්ධර්ම අලංකාරයේ 360 වෙනි පිටියේ මේක තියෙනවා දැන් නැවතත් තේරෙනවා ඇති අර සංස්කෘත ශ්ලෝකයේ තිබිච්ච වර්ණනා අංගම තමයි පොඩ්ඩක් බොහොම සුළු වෙනස්කම් සහිතව මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන. දැන් මම මුලින් කිව්ව මේ කෘතියත් මේ ධර්මප්‍රදීපිකාවත් මේ ඉතාම ගැඹුරු බණදහන් තියෙන කෘතියක්. දැන් ඔබතුමීට මම විශේෂයෙන් කියන්න ඕනේ හුඟ දෙනෙක් ජාතක පොත අපේ බෞද්ධ මේ සාහිත්‍ය කෘති
පැත්තකට දානවා මං හිතනවා අලුත් පරපුරට මේවා අඳුන්වා දෙන්න නම් මේවට යොමු කිරීමක් හැටියටවත් මේ මේවයි තියෙන මේ රසවත් තැන් හොයලා ගන්නවා නම් තරුණ පරපුරත් කැමතියි මේවා සොයාගෙන යන්න ජාතක පොතේම තියෙනවා මේ ඇත්තටම උපාසකම්මලා සාදු නද දීලා අහගෙන ඉන්න උපාසකම්මලාත් මදක් පැකිලෙන සුළු දැන් නලි උදාහරණ දුමියක් දන්නවා නලිනි ජාතකය අපිට එහෙම ප්‍රසිද්ධියේ විස්තර කරන කියන්න බැරි තරම් දේවල් මේ තියෙනවා මං කියන්නේ ඒ අසභ්‍ය නෙවෙයි නමුත් ඒ නිස්සාර පැත්තේට යොමු කිරීමට පෙර අතිශය සුන්දර වර්ණාවලින් යුක්තයි ඉතින් මේවා සමාජගත කරන්න උත්සාහයක් ගන්නවනම් මගේ මේ උත්සාහයත් ඒකයි අලුත් පරපුර මේ සාහිත්‍ය වලින් ඈත් වෙලා කීක බැන බැන ඉන්න ඕනේ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ රස විඳින්න ඔව් අනිත් එක තමයි මට හිතෙන්නේ අර අපේ තියෙන පොඩි මානසික මට්ටමත් අයින් කරගන්න ඕනේ මේ සංස්කෘත කියන මේ සාහිත්‍යයේදී මේක අපේ අපිට දුරස් වෙච්ච එහෙම නැත්නම් මේක ඉතිහාසයට එක් වෙච්ච කොටසක් කියන එක අපේ මේ මනසෙන් පොඩ්ඩක් ඈත් කරන්නත් බලන්නට ඕනේ එහෙම වුණොත් මට හිතෙනවා අපිට සිංහල සාහිත්‍යයත් එක්ක මේක ඈඳගත්තොත් මේක වඩාත් හොඳින් රස විඳ ගන්නට හැකියාවක් තිබේ. ඔව් ඉතින් ඒක තමයි මම මුලින්ම කිව්වෙත් ඒකයි ඈත් වෙලායේ කියලා හැඟීමක් ඇති වෙන්න හේතුව මේ වාවේ භාවිතයේ තියෙන දුර්වලකම. මේ දැන් මම මේකේ උදාහරණයක් හැටියට හැමෝ කිසි කෙනෙක් පිළිගන්නේ සීගිරි කවිවල තියෙනවා ඉතාම ප්‍රබල විදිහට සංස්කෘත සාහිත්‍ය ආභාසය. උගතුන් කීප දෙනෙක් නිදර්ශන කීපයක් මේඝදූතයේ උදාහරණයක් ඒ වගේ හිතෝපදේශයේ ආශ්‍රයෙන් තියෙන කවි දෙකක් තියෙනවා. නමුත් මම මේකේ නිදර්ශන කීපයක්ම උපුටා දක්වනවා ඍජුවම ඔවුන් සංස්කෘත සාහිත්‍ය ගැන හොඳටම දැනගෙන ඉඳලා තිනවා. ඒවා කුරුටුගේ කියන එකටත් මම විරුද්ධයි. ඒවා ඉතාම උසස්ම මුක්ත කාව්‍ය මේ සංස්කෘත ශ්ලෝකයේ සාමාන්‍ය සංස්කෘත ශ්ලෝකයක අකුරු 50ක් 100ක් අතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් සීගිරි කවියේ ඒ අකුරු ප්‍රමාණය 20ක් 15ක් අතර ගාණක්. ඒ කිටිම කවියට ඔවුන් ඉතාම දීර්ඝ සංස්කෘත අදහස් ගලපලා තිනවා. මට අවසර දෙනවා නම් අවශ්‍ය නම් උදාහරණයක් කියන්න පුළුවන්. මේ ප්‍රකට උදාහරණ දෙකට බාහිරව එක සීගිරි කවියක් බලන්න කොච්චර මේ සීගිරි කවින්ට මේක බලපාලා තියෙනවද කියලා. හොඳයි අපිට තව කෙටි වෙලාවක් තියෙන නිසා අපි ඒ රසයත් අපි ලබලම වැඩසටහන හමාර කරමු. ආ හොඳයි. මේ සීගිරි කවිවල 374 වෙනි ගීය මනම නියලි ජ කත දිගත් දී නුයින්නහට න ගයට දස වඩයි ඇතත එයද සිත්ය තමා. දැන් මේක සිංහලෙන් ඉතාම සරල විදිහට කිව්වොත් මගේ සිත ඩොම්නස් කළද කාන්තාතුමෝ යන්න උන්ට දිගුවද්දී ඇස නගා මා දෙස විහිදවන්නේය. තොප සිත් ඇය කෙරෙහි නමාද තෝ ආයේ. ඒ කියන්නේ මේ වෙන කෙනෙකුට හිනා වෙලා මයි දිහා බලලා අත් බලනවා. කුටිම මේ කාන්තාවගේ චපල සිත පිළිබඳව කියන්නේ. බලන්න දැන් මේක මේ ශෘංගාර සතකය කියලා ශ්ලෝක මේ ඉතාම සුන්දර මේ සංස්කෘත කෘතියක් තියෙනවා. මේක තියෙනවා ජලපත්නේ සාර්ධමන්නේන පස්යන්තං සවිබ්‍රමං හෘද්ගතං චිත්තයත්යන් ප්‍රියංකෝ නාම යෝෂිතාම්. මෙන්න ඒක තේරුම වෙනත් අයෙකු සමග කතා කරති. එසේම ප්‍රකාශ කරන ලද විලාසයන්ගෙන් යුතුව වෙනත් පුරුෂයෙකු දෙස බලති. හදවතේ සිටින වෙනත් පුරුෂයෙකු දෙස සිතන්නේය. කාන්තාවන්ට කවරෙක් නම් ප්‍රිය වේද? එක්කෙනෙක් ගැන හිතනවා, තව කෙනෙකුට කතා කරනවා, තව කෙනෙක් ගැන හිතනවා. දැන් මේක මම කියන්නේ නෑ ඍජුව මේකේ පරිවර්තනය කියලා. හැබැයි යම් අදහසක් මේ පිළිබඳව තිබුණ නිසා කියලායි මම විශ්වාස කරන්නේ. මේ වගේ තව උදාහරණ රාශියක් තියෙනවා. මේක මේ ඇත්තට මේක මේ බෞද්ධ ගාථාවකත් මේ අදහසම තියෙනවා. නමුත් මම තෝරගත්ත සංස්කෘත එක වඩාත් ගැළපුවොත් හොඳයි කියලා. මොකද සීගිරි කවින්ට ඊට වඩා සංස්කෘත ආභාෂය තියෙනවා කියලා හොඳටම පේනවා. හොඳයි මට හිතුණා පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් අපි සංස්කෘත සාහිත්‍ය පිළිබඳව තව තව පොඩි නැඹුරුවක් තියෙනට ඕනේ කියලා. මොකද අපිට මේ පිළිබඳ අවධානයක් යොමු වෙන්න නම් රසයක් විඳින්න නම් අපි පාසල් අවධියේ ඉඳලා මේ ගැන පොඩි අවධානයක් අවබෝධයක් ලබා ගත යුතුයි. සිංහල සාහිත්‍ය කෙරෙහි සංස්කෘත සාහිත්‍යයේ බලපෑම මේ කෘතිය පිළිබඳව අපි අද දවසේදී කතා කළේ. ස්තුතිවන්ත වෙන ඔබතුමාට. අද අපි පී චන්ද්‍රරත්න මහතා සමගින් මේ කෘතිය පිළිබඳව කතා බහ කළේ. ඉතින් එතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.